Allora dai, vanlia potenipita, golo kale, odo hoda nelum male. Allora dai, vanlia potenipita, odo hoda nelum male. Allora dai, vanlia potenipita. YouTube channel එකක් තියෙන වෙලාව. ඉතින් කොහොම හරි අද ටැවිලි තියෙන ghost hunting. එහෙම නැත්නම් ghost experiment එකක් කරන්න පාළු සිංහීගිය. මම නැත්නම් උදව් තාවුල් එකට. ඉතින් මේ වෙනකොට වැඩි වතුර මට්ටම් ගොඩක් සිට මේකදී අපිට බලා ගන්න පුළුවන් යම් කිසි විදිහට අద్భుත ආත්ම මේක සැරිසරනවා කියනවා. ඉතින් ගොඩක් දෙනෙක් මේක දැකලා තියෙනවා කියනවා. ගොඩක් දෙනෙක් මේකට යොමු වෙලා තියෙනවා කියලා. ඉතින් මේක ප්‍රසිද්ධ දෙයක්. ඉතින් මම නම සඳහන් කරන්නේ නැහැ. ඉතින් මේකේ ඕනම වෙලාවකට එහෙම නැත්නම් හයෙන් පස්සේ හය ආමාරෙන් පස්සේ කවුරුත් නානවත් මේ පැත්තට එන්නේ නැහැ කියනවා. රවල් කණෑවත් පැයට නානන්නේ මොකද මේ උතාවුල්ලේ මේ කෑල්ලේ දියේ ගිල්ල හතර පහකින් බැරිලා ඉන්න මෙයාලගේ ආත්ම ඔබඹ සැරිසරනවා. ඉතින් දෙකට දෙක සාක්ෂි තියෙනවා කියනවා. ඉතින් අපිට මේවා දැනුවත් කිරීමක් කරලා කතා කරලා ආදී මම පොඩි ෂෝරක් ගහලා ඉන්නේ. මොකද මේ පැත්තේ ගවේෂණ කරන්න වෙන හින්දා ඉතින් චුට්ටක් අපි ගවේෂණ කරලා බලමු අපිටත් ඒ දේවල් පේනවද කියලා. ඉතින් ස්ථානය මම පසු සඳහන් කරන්න. ඉතින් මේ කොහොම හරි දුෂ්කර පාරකටද කියලා. ඉතින් අරේ පස්සෙන් හරක් ටිකට ඇවිල්ලා ඉතින් මේකේ නිධාන කතාව තමයි මම නිධාන කතාව කතා කරන්න යන්න පොඩ්ඩක් ඔයාලට පෙන්නනක මම මේ වටේට. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ඉස්සර. ඔව් මේ මගේ දෙක ලෙක්ට ඉල්ල ඉන්නවා. යන්න පුළුවන් නේ ටිකට. ඉතින් මේකදී වෙලා තියෙන්නේ මොහොම කියන්නේ මේ ජීවර රස්සාවේ කිය. එහෙම නැත්නම් මේ ජීවර රස්සාවේ කිය එක්තරා විදිහේ ජීවරේ ඉතින් කොහොම හරි මේ ස්ථානයෙන් තමයි ඒ දේවල් කොහොම හරි වෙලා තියෙනවා කියන්නේ. ඉතින් කොහොම හරි මේකේ වැව එහෙම වැව ගැඹුරු වතුරදී තමයි දියේ ගිල්ල තියෙන්නේ. මේ ගිලිච් එක්කෙනා කොහොම හරි මෙතනට ගිනල් දාලා තියෙනවා. ඉතින් නමින් තිරිසේන කියලා තමයි අවන්වර්ථය කරන්නේ නම නම් මේ පැත්ත කට්ටිය කියන්නේ. ඉතින් එයාගේ අර එහලා ඉතින් මේ ඔක්කොම මේ කියනවා කියන්නේ ඔයිලා කියලා මිනිහට. ඉතින් ඒ මිනිස්සුගේ ආත්මය මේ හරි ඉන්නවා කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. ඉතින් මෙතන මේ වෘතු මත බලගන්න පුළුවන්. මම බලගන්න පුළුවන් වෘතුක. ඒ වෘතු ගත්තම මේ ටිකේ ඔකට හොඳට බලගන්න පුළුවන් ඒ උතාවල. ඉතින් අයිය එතකොට අතනින් මැරිච් එක්කෙනා වද ඉස්සරහනේ. ඉතින් අපිට මේක කතාව කියන්නේ කෙනෙක් ආවා. එතකොට අයියා කොහොමද දන්නේ මේක සාමාන්‍ය පේන්නේ නේද? ඒ කියන්නේ ඔයාලා දැන් කිව්ව සුදු පාට ඇඳගත් එක්කෙනෙක් විදිහට ඉන්නවා රේමේ කියලා. එතකොට මේ මනුස්සයා කියන්නේ මැරුණේ දියේ පීනන්න බැරුවද එහෙම නැත්නම් මේ වෙන මොකක් හරි සීන් එකකටද? දල පැල්ලනේ. ඉතින් දල පැල්ල තමයි. ඒ කියන්නේ වැවි ගිහිල්ලා දල පැල්ල තමයි මේක දේ වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ කැලලම. ඉතින් මේ හරියද පේනවා කියන්නේ? ඉතින් අහ පැත්තේ හරිය තමයි පේන්නේ. ඉතින් ඔයාලට පෙන්නන්නම්. ඉතින් තිරිසේන කියලා එක්කෙනෙක් වැවේ ගිහිල්ලා ඉතින් කතාව තමයි තිරිසේන කියලා එක්කෙනෙක් වැවේ ගිහිල්ලා ඉතින් ඒ ගිය වැවේ ගිය එක්කෙනා කොහොම හරි දැලක් පැහැදිලා කියන්නේ දැල දාන්න ගිහිල්ලා ඉතින් බීමත්ව කමින් තමයි ඉඳලා තියෙන්නේ. ගොඩක් දෙනෙක් කියන්නේ බීමත්ව හිටියා කියලා. ඉතින් මේ පිටේ කට්ටිය සමහරක් කියන බීලා හිටියන යකෙක් ගහලා කියලා ඉතින් ගිලි ගත්තා කියලා කියනවා. ඉතින් බීලා ඉද්දී යම් කිසි විදිහට දැලක් පැහැදිලා තමයි මේ දේවල් වෙලා තියෙනවා කියන්නේ. ඉතින් ඊට පස්සේ දැල පැටලිච්ච එක්කනාව ඔරු එදාගෙන ගෙනල්ලා ඒ කියන්නේ මරණ මාර්ගසා ඒ කියන්නේ මරණ පරීක්ෂණ වර්තාව වෙනකන් මේ හරියේ තියලා තියෙනවා. මෙතනද කිව්ව තැන? මෙතන තියලා තියෙනවා. ඉතින් ඒ තිව්වට පස්සේ එදා ඉඳලා මේ හරියෙන් කවුරුත් නාන්න යන්නේ නැහැ නේද? එතකොට
නාන් යන කෙනාට යම් ගෑනු කෙනෙක්ගේ රූපයක් හැඳගත්ත විදිහට මල් මල් ගවුන් හැඳගත්ත විදිහට හොල්මන් කරනවා කියනවා මේ කැල්ලේ. ඉතින් මේ දැනට වැව හිඳිලා වැවේ යම් කිසි විදිහේ වතුරු අර එක්ති වුණු තැන් මඩවල වල තමයි ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඉන්න තැන ඉඳලා මීටර් 200ක් විතර වැව තියෙන්නේ. ඔයාලට ඉස්සරහට මම වැව පෙන්නන්නම්. ඉතින් සුදු පාට හැඳගත්ත විදිහේ ගුප්තාත්ම මේකේ සැරිසරනවා කියනවා. ඉතින් කවුරුත් මේ කෑල්ලෙදි අපි දෙන්න විතරයි ඉන්නේ. කවුරුත් වෙන කවුරුවත් කිසිම වෙලාවකදී අපිත් එක්ක අපේ ගම සගේට ආවේ නැහැ. මොකද ඒ තරම් මිනිස්සු බය වුණා. ඉතින් මම මුදලට හරි කවන්නෑ එන්න මෙහෙමයි මාත් එක්ක යන්න කියලා කතා කරත් කවුරුත් ආවේ නැහැ. ඒත් මේ අයියා කෙනෙක් අපිට සපෝට් එකක් දුන්නා මල්ලි එන්න මම පෙන්නන්නම් කියලා. ඒත් එඩිතර කෙනෙක්. ඉතින් නම ජයන්ත. ඉතින් ඇත්තටම මම ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ සපෝට් එකක් දුන්න එක ගැන. ඉතින් ඒ නිසා ඉතින් කොච්චර බියජනකද කියලා ඇහුවොත් කවුරුත් දෙන්නේ නැහැ. ඉතින් මොකද ගොඩක් දෙනෙක් කියන්නේ ඌවට මල්ලි ගිහිල්ලා මෙහෙමයි මොන හරි නුත් එහෙම සල්ලිත් නැහැ මේ තියෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක ගුරුවත් නැහැ හරියට අපේ ගම්වල මේ දෙස් දෙවල් දෙන්න රේ මේ කියලා තමයි කට්ටිය කියන්නේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් අපිට නමින් ත්‍රිසේන අපි දෙහා යම් කිසි විදිහට බලා ඉන්න ඇති. ඉතින් එක්කෙනෙන්නේ දෙතුන් දෙනෙක් නැති වෙලා තියෙනවානේ. තරපස් දිනක් විතර නැති වෙලා තියෙනවා කියලා තමයි ගොඩක් දෙනෙක් කියන්නේ. මේ හරියම සමහරක් අය ට්‍රිප් ඇවිල්ලා ඉතින් මෙතන උඩ බෝඩ් එකක් ගහලා තියෙනවා දියර බැසීම තපුරා තහනම් කියලා මෙරිච්ච ගමනත් එක්ක ෆොටෝස් පවා දාලා. ඉතින් බෝඩ් එක දැන්නම් ඒ කියන්නේ අර ගිය කියලා ගිහිල්ලා දිරලා ගිහිල්ලා. ඉතින් අපිට සමහරක් විතර දැන් බලා ඉන්න තිය ආත්ම අපි දිහා අපි මොකද්ද කරන්න ඉන්නේ කියලා. ඉතින් නාන්නත් බය නාලත් ඔයාලට මම පෙන්නන්නම් ඕනි නා අපිත් බිලි ගැන. ඉතින් බලන්න පුළුවන් මේ බහිනවා. ඉතින් මේ මඩට බහිනවා දැක්කනේ ඔයාලට බලාගන්න පුළුවන් විදිය. ඉතින් දී එරිලත් මැරිලා තියෙනවා. මේ තියෙන්නේ තනිකර මඩ ගොහරුවා. ඉතින් යන යන එක්කෙනා මෙතන බිලි ගන්නවා. ඉතින් මේ තමයි වැව පටන් ගන්න බලන්න පුළුවන් ඔයාලට. මේ කෑල්ලෙම ඔය තියෙන ඉස්සරහ ඔරු සුදු පාටට තියෙන්නේ නෙවෙයි මේ තියෙන ඔරු කඳක්. ඉතින් මෙතන මීටර් ගානක් යහා පැත්ත මිනිස්සු ඉන්නේ එන්නේ නැහැ මේ කෑල්ලට. ඉතින් කොහමරි මාව එරුණ පොඩ්ඩක් මම ඊට පස්සේ උඩට ආවා. ඉතින් මේ දියඹ බලා ගන්න පුළුවන් මේකේ වැවේ අග කොටස. ඉතින් වලට මේ බලා ගන්න පුළුවන්. ඉතින් මිනි ඉස්සරහට ජයන්තයි අපිට කියන විදිහට මිනි ඉස්සරහ තිබ්බා කියන්නේ. ඉතින් අපිටත් යම් කිසි විදිහට උත්තේජනයක් හරි මේ ආත්මයක් පේනවා නම් අනිවාර්යෙන්ම කැමරාවේ කැප්චර්. කියන්නේ ගොඩක් දෙනෙක් කියන්නේ මිනිසුන්ට ඇත්තටම ඇස් දෙකටම පේනවලු මේක. ඒ තරම් අద్భుතයි. ඉතින් මේ ස්ථානය ගැන ඔයාලා සමහරක් විතර දන්නවත් ඇති නොදන්නවත් ඇති දෙකටම පේනවා කියනවා. අයිය පොඩ්ඩක් මෙහෙටිනවා ගම්. ඒක මම දැක්කද දන්නේ නැහැ. මට බලා ගන්න පුළුවන් යම් කිසි දෙයක් සුදු පාට ඡායාවක් වේදයක් දැක්කම මම. කල බලා ගන්න පුළුවන් මම හොල්ලන්නේ නැහැ කැමරාව. දුවමු. දෙනක් වල දකින්න නැති කියලා හිතනවා. පිටිපස්සෙන් එනවා වගේ පේනවා. වලට බලා ගන්න පුළුවන්. zoom කර Thank you.
පාට ඇඳගත්ත මිනිස්සේ එකපාර බල දකින්න ඇති මේට ඉස්සරහට ගියා. තිමිටින් තල් පන්නට බැස්සේ. මම ඇස් දෙකම දැක්කා දැන් කවුරු හරි නෑ කියනවා මේ වීඩියෝ එකේ මේ වගේ දෙයක්. බොරුවක් කියලා කියනවා නම් ඇත්තරම බලන්න පුළුවන්. කවිදෙන් නම් පොඩ බය වුණා. මෙතන නේද ඇක්කේ? අපිට හරියට කැමරා ෆ්ලෑෂ් ලයිට් එකේදී ලොකුවට පෙවුනට ලොකු පරාසයක් අපේ කැමරාවට පෙන්වන්න බෑ. ඉතින් හරකෙක් ගියා කියලා කියන්න බෑ. මොකද මේ හරක කළු හරකෙක්. අපි මෙතනත් ඉන්නවනේ මේ. මට අවුතු. ඒක හොඳටම පේනවා. තනිය සුදු පාට එකක් අයියෝ උන් මෙහෙට ගියේ. හරිද? දැන් අපි දෙන්න ඉස්සලම් මෙතෙන්ට ආවා. ආවට පස්සේ පොඩක් අපි දෙන්නම් බය වුණා. යන්නේ නැහැ යන්න ගල. ඒක තමයි කට්ටිය ගොඩක් අපි කිව්වේ ඒක ඇහුවෙත් නැහැ. චුට්ටක් අය ඉස්සරහ බලන්න යම් පොඩ්ඩක්. අපිට අපි මුත වෙලාට ඊට සීයට දුවගෙන ආවා කැමරාව ඕෆ් කරා. අපි යනවා හිනං අයියේ මේ යනවා බලා ගන්න පුළුවන්. ලොකු පරාසයක් වලට පෙන්වන්න බෑ. මම මේ වීඩියෝ දැන් මම දාලා 138ක්ද කොහෙද වීඩියෝ ටික. ඉතින් මේ වගේ දෙයක් වෙයි කියලා කවදාවත් හිතන්නේ නැහැ. මොකද අනිත් දවසේ නම් තා කවුරු හරි ළඟ හිටියා. ඉතින් අඳුරන එක්කෙනෙක් හරි මේ අයියට පිංසින් දෙන්න මේ අයියා විතරයි හිටියේ. අය දැක්කද ඒක සුදු පාට දෙයක් උඩට එනවා. ඒ කියන්නේ ওই විදිහටම පේන්නේ කට්ටියට. ওই විදිහටම තමයි පේන්නේ. ඉතින් කොට බයි. ඉතින් ওই ඔච්චර දෙයක් වෙනවා. ඉතින් බයි දෙන්නේ නැද්ද මේ කට්ටියට? අම්මා. මීටර ගන්නත් දුවගෙන ආවා. මම විඳලා මීටර 100කට මෙහෙම ඉන්න පාරේ සීදයක් පේන්නේ. කවුරු හරි කියනවනේ. මම ලෝල් මන්නේ කියලා. මම ලොකු අභියෝගයක් දෙනවා පුළුවන් නම් එන්න මගේ නම්බර් එක කතා කරලා. අම්මා තමරක් ඉතින් කැමරා වල වැච් කරොත් මම මේ වීඩියෝ අල්ලන එකේ ඔල් මං අල්ලන එකේ ලොකුම වීඩියෝ එකක් මේක විපර්යාසයක් කරන්න පුළුවන් ලංකාවේ. බල්ලෙදී බුදක මට බහිතනවා. ඉතින් අපි බයික් එකේ තියලා තියෙන අන්නාරයි දැන් යන්න ඕනේ. අම්මා මොන මහරකට කෑවේ. අය ඇත්තම ලොකු සපෝට් එකක් දුන්නා මට. මේ හැපෙත්ින් එක්කන අපි දෙන්න විතර ඇවිල්ලා හිටියේ. අය බාර දෙන්න නැහැ රේ දුවලා වෙලා වෙරුණලු කියලා තමයි කියන්නේ. පයින් යන්නේ අපි දෙන්නේ.